ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝෙන් කතා කරන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙන ඉතාමත්ම කුඩා රටක් පිළිබඳව. මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානේ ඇතැම් තරඟ මේ රට තුළ පැවැත්වෙනවා. මෙය හඳුන්වන්නේ ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ නමින්. ඇතරම ශ්‍රී ලාංකිකයන් අතර මේ දූපත් ජනප්‍රිය වෙලා තියෙන ක්‍රිකට් නිසා. නමුත් ක්‍රිකට් වලට අමතරව ඉතාමත්ම ජනප්‍රිය තවත් විශාල විශේෂාංග ප්‍රමාණයක් මෙහි පවතිනවා. ඒ අතරින් කිහිපයක් විදියට මලල ක්‍රීඩා, සංස්කෘතිකාංග සහ ඉතාමත්ම සුන්දර සෝභාදහම හඳුන්වන්න පුළුවන්. ඉතින් අද වීඩියෝවෙන් ඒ හැම දෙයක් පිළිබඳවම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි ආර්ථිකය පිළිබඳ කතා කළොත් එය ඉතාමත්ම යහපත් මට්ටමකින් පවතිනවා. කෙසේ වෙතත් මෙහි ජනතාවගේ ජන ජීවිතය ඉතාමත්ම අසමානයි. ඒ නිසා මෙය ඉතාමත්ම හොඳ වගේම ඇතැම් පැතිවලින් ඉතාමත්ම නරක රටක් විදියටත් හඳුන්වන්න පුළුවන්. දැන් අපි සොයා බලමු ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ කියන මේ ඉතාමත්ම කුඩා රට පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර. ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ කැරිබියන් සාගරයේ දකුණු ඇමරිකා මහද්වීපයට බෙහෙවින් ආසන්නව. ට්‍රිනිඩැඩ් සිට වෙනිසියුලාවට ඇති දුර කිලෝමීටර් 11ක් පමණයි. මීට අමතරව මවුන්ට් ආසන්නව ඇති වෙනත් රටවල් වෙන්නේ ග්‍රනඩා සහ බාබඩෝස්. ඒ අනුව ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ හඳුන්වන්න පුළුවන් වෙස්ට් ඉන්ඩීස් දූපත් අතරින් දකුණින්ම පිහිටා තිබෙන දූපත විදියට. ප්‍රධාන වශයෙන් මවුන්ට් අයත් දූපත් දෙකක් පවතිනවා. එම දූපත් දෙක වෙන්නේ ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ. මේ අතරින් විශාලම දූපත හඳුන්වන්නේ ට්‍රිනිඩැඩ් නමින්. සම්පූර්ණ රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 5,131ක් පමණයි. ඒ අනුව මෙයත් හඳුන්වන්න පුළුවන් ලෝකේ කුඩාම රටවල් අතරින් එකක් විදියට. රටේ අගනුවර හඳුන්වන්නේ පෝර්ට් ඔෆ් ස්පේන්, ඒ කියන්නේ ඉස්පාඤ්ඤ වරාය නමින්. කෙසේ වෙතත් මෙහි ජනාකීර්ණම සහ විශාලම නගරය චගුආනාස්. රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් ජීවත් වෙන වාණිජ දූපත විදියට සැලකෙන්නේ ට්‍රිනිඩැඩ් දූපත. මීට අමතරව ටොබෑගෝ කියන්නේ ට්‍රිනිඩැඩ් දූපතට උතුරෙන් පිහිටා තිබෙන කුඩා දූපතක්. එහි ස්වභාව සෞන්දර්යය ඉතාමත්ම සුන්දරයි. ඒ නිසා එහි වැඩි වශයෙන් පවතින්නේ නිවාඩු නිකේතන, අවන්හල්, ස්පා වගේ සංචාරකයන්ට සේවා සපයන ස්ථාන. 2024 වර්ෂයේ වෙද්දි මෙහි ජනගහනය මිලියන 1.4ක් වෙනවා. එම ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් ජීවත් වෙන්නේ ඉන්දියන් ජාතිකයන්. එම ප්‍රතිශතය 35.4ක් වෙනවා. ඊළඟට මෙහි අප්‍රිකන් ජාතිකයන් 34.2ක් සහ මික්ස් ජාතිකයන් 22.8ක් ජීවත් වෙනවා. ඇතරම ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ කියන්නේ බහුවාර්ගික රටක්. ඒ නිසා මෙහි චයිනීස්, අරාබි, යුරෝපීය, ඇමරිකන් සහ සොදේශික ජනවර්ගත් යම් තරමක් ජීවත් වෙනවා. ප්‍රධාන වශයෙන් ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ රටට ඉන්දියන් ජාතිකයන් සංක්‍රමණය වෙලා තියෙන මීට වසර 100කට විතර කලින්. මොකද මේ අතීත බ්‍රිතාන්‍ය අටත් විජිතයක්. එම වකවානුවේ සිටම ඉන්දියන් ජාතිකයන් මෙහි සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. වර්තමානයේ වන විට මෙය ක්‍රිකට් සඳහා ඉතාමත්ම ජනප්‍රියයි. මොකද මෙය වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත්ම විශිෂ්ට ක්‍රීඩකයන් බිහි කළ රටක්. ඒ අතරින් කිහිප දෙනෙක් විදියට බ්‍රයන් ලාරා, ඩුවින් බ්‍රාවෝ, නිකොලස් පූරන්, කිරන් පොලාඩ් වගේ ක්‍රීඩකයන් හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ඉන්දියානු සම්භවයක් ඇති දිනේෂ් රම්දීන්, සුනිල් නරෙන්, රවි රම්පාල් වගේ ක්‍රීඩකයනුත් මෙයින් බිහි වෙලා තියෙනවා. රටේ ජනගහනයෙන් වැඩිම පිරිසක් අදහන ආගම වෙන්නේ ක්‍රිස්තියානි. එම ප්‍රතිශතය 63.4ක් වෙනවා. මීට අමතරව 24.3ක් හින්දු ආගම සහ 6.4ක් ඉස්ලාම් ආගම අදහනවා. රටේ ප්‍රධානම සහ නිල භාෂාව වෙන්නේ ඉංග්‍රීසි. මෙහි ආර්ථිකය සහ ජීවන මට්ටම් පිළිබඳ දැන් සොයා බලමු. 2024 වර්ෂයේ වෙද්දි රටේ සමස්ත දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 27.88ක් වෙනවා. ඇතර මේ කුඩා රටක් විදියට එය ඉතාමත්ම ඉහළ අගයක්. ඒ නිසා මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 19,621ක් තරම් ඉහළ අගයක් ගන්නවා. ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය අනුව ගත්තොත් මෙය ධනවත් රටක්. ඒ නිසා ලෝක බැංකුව විසින් ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ නම් කර තිබෙන්නේ ඉහළ ආදායම් ලාභී රටක් විදියට. කොහොමුණත් මෙහි ආදායම් විෂමතාවය ඉතාමත්ම ඉහළයි. ඒ නිසා රට තුළ දුප්පතුන් විශාල වශයෙන් ජීවත් වෙනවා. එයට හේතුව වෙන්නේ මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ තෙල් සහ ගෑස් නිසා. ඇතරම රටේ දල්දේශීය නිෂ්පාදනයේ 80%කටත් වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වන්නේ තෙල් සහ ගෑස්. නමුත් මෙහි ජනගහනයෙන් තෙල් සහ ගෑස් මත පදනම් වූ රැකියාවල නිරත වෙන්නේ 5%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා රටේ දල්දේශීය නිෂ්පාදනයේ ඉහළ ගියත් ජනතාවගේ සැබෑ ආදායම් මට්ටමේ ඉහළ යාමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඇතර මේ ආශ්‍රිත බොහෝ රටවල සිද්ධ වෙලා තියෙන මෙවැනි තත්ත්වයක්. උදාහරණ විදියට මෙක්සිකෝව, ගයනාව, බාබඩෝස්, පැනමා වගේ රටවලත් ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඉතාමත්ම ඉහළයි. නමුත් එම රටවල ඒක පුද්ගල ආදායම කොතරම් ඉහළ ගියත් දුප්පතුන්ගේ ප්‍රමාණය අඩුවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. එයට ප්‍රධානම හේතුව වෙන්නේ රටේ ආදායම් ජනතාව අතර නිසියාකාරව බෙදී නොයෑම.
එනිසා මේ ආශ්‍රිත බොහෝ රටවල් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවටත් වඩා පහළ ස්ථානයක. නමුත් එම රටවල ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාව වගේ 8 ගුණයකටත් වඩා ඉහළයි. කොහොමුණත් අද වීඩියෝවෙන් කතා කරන ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ මානව සංවර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාවට වඩා තරමක් ඉදිරියෙන් සිටිනවා. එම ලයිස්තුවේ ඔවුන් රැඳී සිටින්නේ 67 වෙනි ස්ථානයේ. ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 73 වෙනි ස්ථානයේ. තෙල් සහ ගෑස් වලට අමතරව මොවුන්ගේ ආර්ථිකයට දායකත්වය දක්වන්නේ සංචාරක කර්මාන්තය. මොකද මේ විශාල සංස්කෘතික සහ ස්වභාවික උරුමයක් සහිත රටක්. උදාහරණ විදියට මේ ආශ්‍රිත රටවල් කානිවල් සඳහා ඉතාමත්ම ජනප්‍රියයි. ඒ අතර ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝත් ඉදිරියෙන්ම සිටිනවා. කෙසේ වෙතත් මෙහි ඇති ප්‍රධානම ගැටලුවක් වෙන්නේ ඉහළ අපරාධ මට්ටම. ඇතරම ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ නම් කර තිබෙන්නේ ඉතාමත්ම ඉහළ අපරාධ අනුපාතයක් සහිත රටක් විදියට. ඒ අනුව මෙහි විශාල මාෆියා ජාලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රට තුල මිනී මැරුම් අනුපාතය, මත්ද්‍රව්‍ය භාවිතය සහ ආයුධ භාවිතය ඉතාමත්ම ඉහළයි. මේ තත්ත්වය මත මෙහි සංචාරය කරන සංචාරකයන් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඇතරම ඔබ මෙහි සංචාරයක නිරත වෙන්න බලාපොරොත්තු වෙනෝ නම් ඒ පිළිබඳ අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න. ඇතරම ගිනි සංගුණකයෙන් ඉතාමත්ම ඉහළ ස්ථානයක සිටින රටවල මේ තත්ත්වය සාමාන්‍ය දෙයක්. උදාහරණ විදියට බ්‍රසීලය, මෙක්සිකෝ, කොලොම්බියාව, දකුණු අප්‍රිකාව වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. කොහොමුණත් මේ සැලකෙනවා ඉතාමත්ම මිත්‍රශීලී සහ විනෝදකාමී ජනතාවක් ඉන්න රටක් විදියට. ඒ නිසා ඉහළ අපරාධ අනුපාතයේ තිබියදීත් මේ සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රියයි. අද වීඩියෝ ට්‍රිනිඩැඩ් ඇන් ටොබෑගෝ පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.